මම ඔබතුමාගෙන් අහන්නේ හෙළ වෙදකමයි ආයුර්වේද වෙදකමයි කියන්නේ එකක්ද එහෙම නැත්නම් දෙකක්ද හෙළ වෙදකම සහ ආයුර්වේදය එකට තියෙන දෙක හෙළ වෙදකම කිව්වම ලංකා ආයුර්වේදය දේශීය වෙදකම අපේ වෙදකම සිංහල වෙදකම ලංකාවේ වෙදකම නොඑකාකාරයෙන් හඳුන්වන්න පුළුවන් පුලතිසි ඍෂිතුමා ප්‍රමුඛ කරගෙන බුද්ධදාස රජතුමා ප්‍රමුඛ කරගෙන නොඑක් රාජ්‍ය මහා මාත්‍යාදීන්ගෙන් සත්කාර සම්මාන ලැබුව වෙදකමක් තියෙනවා නම් මේ රට ඇතුළේදී අපි හඳුන්වනවා ඒක හෙළ වෙදකම හෙළයන්ගේ වෙදකම ආයුර්වේදය එහෙ ඉඳලා ආපු වෙදකමක් විදියට කියලා අපි හිතනවා අපි හඳුරගෙන තියෙනවා. මොකද මේකෙ දෙකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා හැබැයි මේ දෙක එකට තියෙන්නේ. එකට තියෙන දෙකක් කියවේ මොකෝ? මේ දෙකේම මූල ධර්ම සමානයි. ඒ නිසායි අපි එකට තියනවා කියලා අදහස් කරන්නේ. එකම වාත පිත සෙම න්‍යාය මත සප්ත ධාතු න්‍යාය මත ආපු මුතුන් මිත්තොත් පිළිගත් ක්‍රමවේද සුසංයෝජන දෙකක්. දෙකක් එක සමානව එක මාර්ගයක් යනවා. දෙකේම චේතනාව රෝගියාගේ නිරෝගීත්වය සෙවීමේ චිකිත්සා සූත්‍ර ක්‍රමවිධි තියෙනවා. ඊළඟට නිරෝගියාගේ නිරෝගීකම තියාගෙන යන එකට අපි කියන සස්තබ්‍රත. දැන් මේ දෙකේම අරමුණ එකයි. කායික සහ මානසික රෝග සඳහා කරන චිකිත්සා විධි අඩංගු වෙනවා. දෙකේම එක සමාන චින්තනයක් තියෙනවා. එදා පුලතිසි ඍෂිතුමා හිමාලයේ පැවතිච්චි ආයුර්වේද සම්මේලනයට මෙහෙන් සහභාගී වුණා. උන්වහන්සේ එතනදී ඉගැන්නුවේ එතනදී කතිකා කරේ හෙළ වෙදකම ගැන නම්. ඒ හෙළ වෙදකම ආයුර්වේදත් එක්ක බැඳී තියෙන දෙයක්. අපේ මුතුන් මිත්තොත් මේ ආයුර්වේද න්‍යායන් ලංකාවට එකතු කරගෙන අපේ දේශීය ක්‍රමත් එක්ක සුසංයෝජනය කරා. මේ දෙකේම දෙක පෝෂණය වෙනවා. ගසට පොත්ත වගේ. මේක අපි කියනවා වෙදකමේදී වචනයක් භාවිතා කරනවා මේකට සමවායි. සමවායි පදාර්ථය. එකට එකක් නැතුව ජීවත් විය නොහැකි. මේක තිබුණොත් අනිත් එකත් ඕනේ. අනිත් එකත් මේ සමග බැඳිලාමයි තියෙන්නේ. කල්ක ගුලික් වාත අරිෂ්ඨ කසාය. චූර්ණ විටිකා. තෛල තෛලභ්‍යංග මේ වචන මේ දෙකටම පොදුයි. සමාන ආකල්පමයි දරන්නේ. හැබැයි දෙක දෙකක්. දෙකේම තියෙන නියමිත ශස්ත්‍ර විදිය. දෙකෙන් එකක්වත් ඉගෙන ගන්න නැතුව කරන්න බෑ. නිසි ලෙස ඉගෙන ගන්න වෙනවා. ඉගෙනීම සහ ප්‍රායෝගිකත්වය මත පමණයි මේ දෙකේම අධ්‍යයන ලබන්න පුළුවන්. ඉගෙන ගන්න නැතුව කරන්න බෑ. යම්තාක් දුරට ඉගෙන ගන්න මේ දෙකම කිසිම කෙනෙකුට ඉගෙනගෙන ඉවර කරන්න බෑ. මහා සාගරය වගේ නෙමෙයි මහා විශ්වය වගේ. ඒ නිසා යම්තාක් දුරට මේක ඉගෙන ගත්තට පස්සේ අන්න වෙදකමේ දුරක් ඔබ ඉගෙනගෙන තියෙනවා. ප්‍රතිකාර කිරීමේ හේතු ලිංග ස්කන්ධ රෝගයට හේතුව රෝගී ලකුණු රෝගය සඳහා දෙන ස්කන්ධය කියන්නේ ඖෂධ මොනවද කියලා තීරණය කරගන්න පුළුවන් මට්ටමකට ආවා කියන්නේ ඔබ වෛද්‍යවරයෙක් කියන්නේ. ඒ නිසයි මං දෙකක් කියලා හඳුන්වන්නේ. ඒ නිසයි අය නැවත එකක් කියලා හඳුන්වන්නේ. බොහොම ලස්සනයි පැහැදිලි එකට තියෙන දෙකක් බවට අවබෝධ කරගන්න පුළුවන් නම්. මේ දෙකෙන් කොයිකද හොඳ? ඔබතුමා තලතුණා මහත්තයෙක්. නමුත් මම මේක නොකිය බෑ. දෙක වසරට ඉස්කෝලේ ගිය මිනිස්සෙක්වත් අහන්නේ නැති ආකාරයේ ප්‍රශ්නයක් තමයි මේ ජනතාව විසින් මෙතුමාගෙන් අහලා තියෙන්නේ. මොකද අපි ඉස්කෝලේ යනකොට දෙක වසරදී උගන්වනවා කවියක්. ඒ කවියේ මැද්දේ තියෙනවා සින්දුවක් විදියටත් යනවා දැන් ඒක. අම්මා හොඳයි කීවත් වැරදි. තාත්තා හොඳයි කීවත් වැරදි. අම්මද හොඳ තාත්තද හොඳ කියලා ඇහුවා වගේ කතාවක් නේ. එළ වෙදකම සහ ආයුර්වේදේ වෙදකුට දෙගුරුන් දෙන්නා සමයි.
මවද හොඳ පියාද හොඳ මේ දෙන්න නැතුව කොහොමද වෙදෙ බිහි වෙන්නේ ඒක අද ලෝකේ පිළි අරන් තියෙනවා විදග්ධව පිළි අරන් තියෙනවා බුද්ධිමත්ව පිළි අරන් තියෙනවා ඒ නිසා ආයුර්වේදයේ විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙනගෙන එළියට එන මාත්‍යන්ට නෝනන්ට පාරම්පරික දේශීය හෙළ වෙදෙක් ළඟත් පුහුණුවක් ලබා ගන්න දෙන්නේ පාරම්පරික දේශීය හෙළ වෙදෙකුට ආයුර්වේද අධ්‍යාපනය ලබා ගන්න කියන්නේ ලබා ගැනීමෙන් කිසි පාඩුවක් වෙන්නේ නැහැ අම්මගේ ආදරය රැකවරණය වගේම තාත්තගේ ඉදිරිතරකම තියෙන්න ඕන ඒ නිසායි මං කිව්වේ දෙක වසරේවත් කෙනෙක් අහන්න නුසුදුසු ප්‍රශ්නයක් මේක වෙදකම දන්න කෙනෙක් විසින් නොනගන කතාවක් මේක නොදන්න අය අන්ධයන් අතගාලා අලියගේ හැඩේ කිව්වා වගේ නොඑක් අය නොඑක් කතා කියයි ඇසරලා බලන්න ආයුර්වේදේ මොකද්ද කරපු අහේනිය ලංකාවේ මිනිස්සුන්ට හෙළවෙදකම මොකද්ද කරපු අහේනිය ආයුර්වේදෙට බුද්ධදාස රජතුමා නියම හෙළවෙදෙක් කවුරු හරි කියනවනම් එතුමත් හෙළවෙදෙක් නෙමෙයි කියලා මට පෙන්නන්න වෙන කවුද හෙළවෙද්දු රටේ හිටියේ කුලතිස්ස ඍෂිතුමා නිස්සංගමල්ල රජතුමා බුද්ධදාස රජතුමා තවත් නොඑක් ආදි රජවරු අපේ ආත්තල මුත්තල කිත්තල කිරි කිත්තල නත්තල පණත්තල කිරි කෑ මුත්තල වෙද්දු වෙලා හිටියා ඔබතුමාගෙත් රටේ බහුතරයක්ගේ අත්තල මුත්තල වෙදකම් දන්නවා ඒ දැනගත්ත වෙදකම ආයුර්වේදයට සම්බන්ධයි හැබැයි ආයුර්වේදයෙන් අපි ඉගෙන ගත්ත විතරක් නෙමෙයි ආයුර්වේදයටත් අපි ඉගෙනනවා බුද්ධදාස රජතුමා සංස්කෘතෙන් පොත් ලියන්නේ ඒකයි ඒ අයටත් මේක ඉගෙන ගන්න ඒ අයටත් මේක දකින්න වෛද්‍යවරයාගේ ව්‍යාපාරයේ චිකිත්සාවයි කියනවා චිකිත්සාවක් කරන්න කලින් ඥානය යොදවන්න ඕනේ චිකිත්සා පූර්වක ඥානකම් ඥානය එන්නේ කොහෙන්ද සම්බු ඥානයද ඒක බුද්ධත්වයේ හොයන එකක් අපිට සම්බු ඥානය නැහැ අපිට සංද්‍යාව විග්‍රහ කරන්න බැ එක තැනකින් සංද්‍යාව කියන්නේ දබලුත් නෙමෙයි රැත් නෙමෙයි අතරමැදි දෙගුරුන් දෙන්නා වාගේ අපිට බලන්න පුළුවන් නම් මවපියා වගේ මේ වෙදකම් දෙක ඉරසඳ වගේ අපිට මඟ පෙන්වන නිර්ණයක් මේවා මේවා උගන ගන්න තරමට ප්‍රායෝගිකව යොදවන තරමට එයින් සේවා සපයන තරමට ඔබ යන අරමුණ ඔබගේ රෝගියා ඔබ ළඟට ඇවිල්ලා බලාපොරොත්තු වෙන සුව කර ගැනීම අරමුණ ඔබට ඉටු කරන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන් දකින්න පුළුවන් ඒ නිසයි මං කියන්නේ මේ දෙකෙන් අරක හොඳයි මේක නරකයි කියනවා නම් කවුරු හරි මොකද්ද හෙළවෙදකම හොඳයි ආයුර්වේදේ නරකයි හෝ ආයුර්වේදේ හොඳයි හෙළවෙදකම නරකයි කියනවා නම් ඒක අංශයකට පාත්තුලා එක කකුලකින් අනිත් කකුල පාගන වාගේ වැඩ එක කකුලකින් අනිත් කකුල පාගලා කුණු හොදන්න හොඳ නෑ හේතුව එක කකුලක් කොහොමද අනිත් කකුලට වඩා ඉදිරියෙන් ඉන්නේ හෝ පසුපසින් ඉන්නේ හේතුව එක කකුලකින් ඔබට ඇවිදීමට හැකිද බෑ ඒ නිසා කකුල් දෙකට මේ ආකාර ගරුත්වය දෙන්න ඕනේ සමහරු අමතක කරනවා වම් පැත්ත මගේ නුහුරු පැත්ත මගේ නෙමෙයි වගේ මැරණකම් ඒ පැත්තේ වැඩ කරන්නේ නැහැ වමත් ඔබේ කොටස දකුණත් ඔබේ කොටස ආයුර්වේදයත් ඔබේ කොටස හෙළවෙදකමත් ඔබේ කොටස එව බලව කියලා බුදුන් වහන්සේ දේශනා කරා වගේ තමයි වෙදකමත් ඇවිල්ලා තෙමින්න පුළුවන් දෙයක් දකින්න පුළුවන් දෙයක් ප්‍රායෝගිකත්වයෙන් තියෙන න්‍යාම ක්‍රියාත්මක වෙන දෙයක් ඒ නිසයි වම් අතයි දකුණු අතයි වගේ දෙමව්පියෝ වගේ මේ දෙකම තමන්ගේ ඇස් දෙක වගේ දකින්න පුළුවන් කෙනෙක් නා යප්පශ්‍යති යමෙද්දකි දසපශ්‍යති ඔහු ලෝකේ දකින්න පැහැදිලි ඇති ඔහු ලෝකේ දකින්න එනිසා එකකට ගර්හා කරනවා නම් ඔහු වෙදකම දන්නේ නැති කෙනෙක් බවට නිර්වායාසයෙන් පත් වෙනවා හීනමානය නෙමේ තමන් ඉන්න ස්ථානය තමන් කොතනද ඉන්නේ කියලා දැනගන්න ඕනේ පුරාණයේ පුස්තක ලියලා වෙදකම අපිට ගෙනත් දුන්න
ඍෂින් වහන්සේලාගෙන් පස්සේ එන අපේ මුතුන් මිත්තෝ පවා දේශනා කරපු ලියලා දුන්න මේ අදහස් වලට පටහැනිව ප්‍රතිවිරුද්ධව අපි ක්‍රියාත්මක වෙනකොට අපි දැනගන්න ඕනේ අපි ඒක සම්පූර්ණ දෙයක් දන්නේ නැහැ. ඔයගේ එකක් තිබුණා පුෂ් සයිකල් නෙමෙයි. පුෂ් සයිකල් ගෙනිච්චලු අප්‍රිකා ප්‍රාන්තයකට. මිනිස්සු ඒව තලලා තලලා ගස්වල එල්ලුවලු මෙව්ව පදින්න මෙලෝ හසර එකෙක් නැහැ. රෝද දෙකක් කොහොමද බැලන්ස් එකේ යන්නේ පෙරලෙන්නේ නැතුව. සමානුපාතිව යන්නේ පෙරලෙන්නේ නැතුව කියලා. පදින ඔක්කොම පෙරලෙනවා. වැටෙනවා. ආ මේක මිනිස්සු මරන්න සුද්ධ අටවපු උඟුලක් කියලා. තලලා තලලා ගස්වල එල්ලුවා කියලා කතාවක් තියෙනවා. අන්න ඒ වගේ Tamanට අරුචිකරනම් අජීර්ණේ භෝජනම් විසම්. ඔබ ඉන්නේ අජීර්ණක නම් ජීර්ණ වෙන්නේ නැත්නම් අන්න එතනදී භෝජනය විස වෙනවා. අමෘතය ගෙනත් දුන්නත් කෙනෙකුට විස වෙනවා. ඒ වෙලේ කෙනෙක් කෙළවෙදකමට ගරහනවා. කෙනෙක් ආයුර්වේදයට ගරහනවා. කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රතිරූපකයෝ. මේ හැම එකකම ඉන්න වේදකමේ ව්‍යාපාරවල වංචනිකයෝ බොරු කරන්න ප්‍රතිරූපකයෝ. ඒ කියන්නේ මමට එහෙම සුදුසුක මම මොකුත් නැහැ. නමුත් මම පෙන්නනවා ප්‍රතිරූපයෙන් මම මෙහෙම කෙනෙක්. මට සියලු රෝග සුව කරන්න පුළුවන් කෙනෙක් කියලා පෙන්නනවා. ඒ පෙන්නන අය වේදකම දන්නේ නැති අය. ලෝකෙ සියලු රෝග සුව කිරීමට ඍෂින්ටත් බෑ. එතනින් ඉහළ හිටපු බුදුවරුන්ටත් බැරි වුණා. බුදුවරු රෝග සුව කරා කෙලස් රෝග. ඒව යාලි උපදින්න නැති වෙන්නේ. ඉතින් නැවතත් ඔබතුමාගේ ප්‍රශ්නය මං හිතනවා දැන් තේරුම් යන්න ඇති. මේ ප්‍රශ්නය නැගීම පවා ඉවසුම් නොදෙන්නක් වේදකුට. ඒ කියන්නේ නොසලකා හැරීමක්. බලන්නේවත් නැහැ. නමුත් උත්තරයක් අවශ්‍ය නිසා පැහැදිලි කර ඇයි අපි බලන්නේ නැත්තේ මේ සම්බන්ධයෙන්. නොසලකා හරින්නේ ඇයි කියන එකයි. එනිසා හෙළ වේදකම සහ ආයුර්වේදෙත් වේදකුට දෙගුරුන් දෙන්න සමයි කියන වචනේ මං ඒකට උත්තරේ නතර කරනවා. අද සමාජයේ හුදි ජනතාව මේක තෝරග බේරගන්න බැරුව මේක මොකද්ද කියලා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ අය වෙනුවෙන් ඔබතුමාට මොකද්ද කියන්න පුළුවන්? මතක් වෙන සංස්කෘත කතාවක් මේක මම කෙටියෙන් කියන්නම්. මාර්ගයක් තිබුණා. ඒ මාර්ගයේ ගලක් තිබුණා, ටිකක් ලොකු ගලක්. මිනිස්සු උදේ හවස මේකෙන් යනකොට මේ ගල මැදෙන්න ගත්තා. පෑගිලා මැදෙනවා. එක දවසක් සාදුවරේ යාපත් මිනිස්සේ සාදුවරෙක් මේ පාරේනකොට මේ ගලේ කකුල හැපුණා. උන්වහන්සේ කකුල හැප්පුණ නිසා තවත් බොහෝ ජනයාට මේකෙන් කරදරයක් වෙයි, තවත් අයගේ හැපේ කියලා හිතලා උන්වහන්සේ ගල ගලවලා පාරෙන් කණ්ඩියෙන් බිමට දැම්මා. ඒ ගල ලුටිත්වා පෙරලිලා බිල්ල වෘක්ෂ ආසී නම් බෙලි ගහක් මුලට ගියා. බෙලි ගහ මුල මේ ගල තියෙනවා. මේක බොහෝ කාලයක් මේ ගල මැදීම නිසා දිලිසෙමින් එක පැත්තක් මැදිලා තියෙනවා. පව්වදා උදේ මිනිස්සු ආවා. කාස්ත වික්‍රත දරක පණ්ඩාව මිනිස්සු. මේ දරක පන්න මිනිස්සු ආවට පස්සේ දැක්ක මේ ගහ යට ගලක් තියෙනවා. ශිවලිංග රූපේන. අනේ මේ ශිවලිංග රූප සිවදෙයියෝ තමයි මේක ගෙනත් තිබ්බේ. මේ තියෙන ශිවලිංගයයි කියලා ඒ ගමේ මිනිස්සු පටන් ගත්තා මේකට වඳින්න කරන්න, පූජා කරන්න. දැන් මේක ගමේ ප්‍රසිද්ධ වුණා, නගරේ ප්‍රසිද්ධ වුණා, රටේ ප්‍රසිද්ධ වුණා, ලෝකෙත් ප්‍රසිද්ධ වුණා. මේ වගේ රටවලත් ප්‍රභූරුව යන්නේ ඔය බෝල වඳින්න. ඒ වගේ මෙයාලා යන්න ගත්ත මුළු රටම, ලෝකෙම මේ තැන්වල මේක අදහස් තියෙන අය අර ගල වඳින්න. දැන් මෙහෙම කාලයක් යනකොට මේ ගල නාවනවා, කිරි වතුරෙන් නාවනවා, ඇල් වතුරෙන් නාවනවා, තත්නම් නවනීතං කෘතං කෘතවලින් නාවනවා, මද රස්නේ වතුරෙන් නාවනවා, සෝදනවා, වන්දනා කරනවා. මේ ගහ ටික ටික මේවා උරාගෙන බීලා මහ විශාල වෘක්ෂයක් බවට පත් වුණා. ඒ වෘක්ෂ වටේ ප්‍රාකාරයකුත් හදුවා. මේ ප්‍රාකාරයකුත් හදුවා. කල් යනකොට මොකද යම් කිසි දවසක රාත්‍රියේ අහංකාර හේතුවෙන්, අහංකාරය මමත්වය, මමයි චණ්ඩියා කියලා හිතන හේතුවෙන් දෙබසක් ඇති වුණා මේ ගහත් ගලත් අතර. ගයේ ශාකා ප්‍රශාකා
මහා විදියට වර්ධනය වෙලා තිබුණා. ගා ආඩම්බරෙන් කිව්වා ගලට, "ඒයි ගල බලපං. උඹ හිටියේ පාරක මිනිස්සුන්ගේ පයට පෑගෙමින් දූවිලි බවට පත් වෙමින් දූවිලි පිහෙමින් මිනිස්සුගේ. ඔබ යම් කිසි දවසක මගේ සරණට මගේ පතුල ළඟට මගේ යටට ආවනම් මල් ළඟට ආවනම් අන්න එදා ඉඳලා උඹට හරි ගියේ. උඹට මිනිස්සු නාවන්න කරන්න පුද පූජා කරන්න ගත්තේ කවුරු නිසාද? මම නිසා. මගේ ළඟට ආපු නිසා. ඒ නිසා උඹ මට ගරු කළ යුතුයි. මමයි හොඳ මේක." ගල කිව්ව, "රේ බුක්ෂා. එහෙම බග උඹ දරට කැපිලා යන්න හිටියේ එකේ. දරට කැපිලා යන්න. බලපන් මේ මේ මුළු කැලේ මේක ගහකවත් මිනිස්සු අනිත් වගේ දර කපනවා. උඹගේ කොලයක්වත් කඩන්නේ නැහැ මං ආව දවසේ ඉඳලා මිනිස්සු. මොකද මිනිස්සු පුද සත්කාර කරනවා යම් කිසි දවසක මම මෙතෙන්ට ආවද එදා ඉඳලා උඹට පුද සත්කාර පටන් ගත්තේ. ඊට කලින් උඹට පුද සත්කාරයක් තිබුණේ නැහනේ. එතකොට මේ මිනිස්සු මාව ඇල්ලතුරෙන් නාවනවා, කිරි වලින් නාවනවා. උඹ තමයි ඒව බොන්නේ. රේ වුක්ෂා, උඹයි බොන්නේ. මම බොනවද? ගල. ගල කියනවා, දැන් මමද බොන්නේ? නෑ, උඹයි බොන්නේ. ඒකෙන් උඹ පෝෂණය වුණේ. ඒ නිසා මම මෙතෙන්ට ආව නිසා තමයි නුඹට හරිගේ." ඔන්න ඔය තර්කය දිගින් දෙකට දිගින් දෙකට දිගින් දෙකට ගිහිල්ලා මොකද වුනේ? රාත්‍රියේදී අහංකාරයේ හේතුවෙන් ගල තල්ලු වෙලා තල්ලු වෙලා ගල පෙරලිලා ගියා. ආයෙත් ගල ලුටිත්වා ලුටිත්වා ගංගා තීරේ පතිකම් ගංගා තීරයට පැටුණා ගිහින්. ගහ වෙනම තියෙනවා, ගල දැන් වෙන කොහෙවත් තියෙනවා. පවුදාව මිනිස්සු පුද සත්කාර කරන්න ප්‍රාකාරයේ තියෙනවා, ගල නැහැ. අහෝ කොහෙද මේ ගල ගියේ? හෙව්ව හෙව්ව වනේ පිරලා හොයාගන්න බැරි වුණා. එහෙනම් මෙතන දැන් ආයි පුද සත්කාර කරලා වැඩක් නැහැ කියලා මිනිස්සු පූජා භාණ්ඩ පැත්තකට දාලා ගිහිල්ලා ප්‍රචාරය කරා, ගල අතුරුදහන් වර්ම ඉවරයි. ඒ නිසා ආයෙන්නේ නැහැ මේකට. දැන් ගල තියෙනවා ගංගා තීරේ. ගංගා තීරේ ගල තියෙනකොට උදේ පාන්දර මිනිස්සෙක් ගියා, රිදිමාන මිනිස්සෙක්. මේ ගල හොඳයි කියලා අරන් ඇවිත් ගෙදර ඉස්සරහා මිනිස්සු යන එන තැන්වල කකුල් සේදීන සඳහා මේ ගල තියාගත්තා. එතනින් ගලේ කතන්දරයට මොකද වුනේ? ගල නැවත පා සෝදන තත්ත්වයකට පත් වුණා. මිනිස්සුන්ගේ පාදයේ ගලේ සිරසේ තියාගෙන පාද සෝදන්න ගන්න. ගහට මොකද වුනේ? ගහ මිනිස්සු කතා වුණා, දැන් මේ ගහ මා විශාලට හැදිලා දැන් දෙයියන්ගේ ගහ නෙමෙයි. එහෙනම් මේක අපි එකතු වෙලා ගමේ අය චින්නෙයිත්ත ශාකා ප්‍රශාකා චින්නෙයිත්ත කෑලි කපල 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 අයිංක මුලත් ගලවල අයිංකව. එකට සිටීමේ වැදගත්කම මුලින් කිව්ව එකට තියෙන දෙකක් කියලා. එකට සිටීමේ වැදගත්කම මේ කතාවෙන් මනාව අවබෝධ වේ. එහෙ එක අවබෝධ වෙන්නේ නැති ආයත එන ප්‍රතිපාකේ එකයි. කාටවත් බෑ වෙදකමද මේක බුදුවරු විසින් පවා අනුමත කරපු සිද්ධි දාන්තයක් නිසා කාටවත් බෑ වලාකුල් වලට ගල් ගහන්න. තමන් ප්‍රගුණ කරගත්ත වෙදකම තමන්ට පත්තියන් නම් ඒක කරගෙන යන ගමන් අනිත් වගේ දැනුම ලබා ගැනීම ඔබ සතු යුතුකමයි. ඒක තමයි වෛද්‍ය ශිෂ්‍යෙකු වෛද්‍යවර වෘත්තිකයෙක් අසර තියෙන්න ඕන ලොකුම දර්ශනය දැක්ම. සියලුම විදුන්ට ගරු කිරීම. කැත කුණු සැරව සොටු දීර ලේ මල මුත්‍රාදී දේවල් පවා ඉවසන සුළු මනුස්සයෙක් කියන්නේ. එයා අවබෝධ කරගන්නවා මගේ ඇඟෙත් ඒ ටික තියෙන්නේ. ඒ නිසයි වෙදකමට එයාලා උචිත වෙන්නේ. ඒ උචිත හැම වෙදකුටම අපි ගරුකට යුතුයි. කාගවත් හිත රිදවන් නැතිකමත් වෙදෙක්ගේ තියෙන්න ඕන යම් කිසි ලකුණ. හැබැයි අපි ඇත්ත ඇති ලෙසට පවසව් කියන ඍචි වදනට ගරු කරමින් ඇත්ත ඇති ලෙස කියන්න ඕන. ඇත්ත තිත්ත වුණත් ඒ තිත්ත රස කරගෙන අපි කියන්න ඕන. ඇත්ත හරිම සුන්දරයි. ඔබතුමාට බොහොම ස්තුතියි. මම නැවත හමු වෙන්න. ආයි.